තියෙන කෝරස් එක ප්ලේ කරන්න. ඒකත් මම මේ ඩ්‍රම් බීටත් එක ප්ලේ කරලා පෙන්නනවා. ඊට පස්සේ අපි නෝට් එක ප්ලේ කරන දි බලමු. ඒකට යස් කරන පියානෝ කියන ටෝන එක يعني නම්බර් 1 කියන එක කරන පියානෝ ටෝන එකට. ඒතර මේ කෝරස් එකේ මේ ෆස්ට් බීට් එක සයිලන්ස් එකෙන්ස් අර අපි ඊ එකක් නෝ ප්ලේ කරේ. අන්න ඒක තමයි එතන ෆිල් වෙන්නේ. ඒතකොට ඊට පස්සේ පටන් ගන්න ඊ ඊට පස්සේ ඩෑෂ් එකක් තමයි ඊ එක හෝල් කරන. ඊට පස්සේ ඊ ෆ්ලැට් කියලා දෙනවා. ෆස්ට් එක හෝල් කරන ටිකක් කළා. ඊට පස්සේ ඊ සී ඊ එක ඊ ඩෑෂ් සී ඩෑෂ් එතකොට ඊ එකත් හෝල් කරනවා සී එකත් හෝල් කරනවා. dash f එතකොට e එක හෝල් කරනවා e f ඊට පස්සේ g a මේ නෝට්ස් ඔක්කොම ටික හෝල් කරනවා මොකද ඩෑෂස් තියෙනවා ඉස්සතහින් ඉන්න e f g a මොකද second line එක e f sorry e g f d e g f d e g f d හරි මුලදලා හසල කැසේ C D B C මේ B එක බේස් නෝට් එකක් C D B C C D B C මෙතනද C D B C E G F D C D හරි මෙතනද කියලා මම කෝල් කරනවා මෙන්න මෙතන D ඇස D කියලා ප්ලේ කරනවා right there we are D ඇතින්දලා ඇසලා D right මෙන්නදලා right ඊට පස්සේ third line එක d f e d d f e d d f e d මෙතනද d e d C D B කියලා B එක හොල් කරන C D B C D B C D B හදේ නේද?
ඕන්නම් මම මේ යටිලි දෙන පාටක ඉලෙක්ට් කියලා දෙන්න. ඒක ඒ පාටක ප්ලේ කරන්න අමාරු නම් මේ සී කෙනෙක් මෙන්න මෙතන ගාන කෝල් කරගෙන ඉන්න තියෙනවා. මම මේ පාටක පස්සේ කියලා දෙන්න. ඒක කියලා දෙන කම් මෙන්න මේක සී එක මෙන්න මෙතන හෝල් කරලා තියෙන. එතකොට මෙතනට මේ C එක ප්ලේ කරා වෙනකොට ඕන අපිට මේ මම මේ බ්ලූ කලර් කියන ලියලා තියෙනවා ඒ කවුන්ටර් පාට් එක. ඒ පාට් එක ඕන අපිට ප්ලේ කරන්න. එතකොට මේ C වෙනකොට මේ කවුන්ටර් පාට් එක ප්ලේ කරන්න මේ සේම් පාට් එක අපි ප්ලේ කරමු. C B C D E D. ඒක තමයි මෙතන තියෙන්නේ C B C D C D. කියන්නේ first time ප්ලේ කරද්දී මේ පාට් එක ප්ලේ කරන එකත් ප්ලේ කරන්න අමාරු නම් දිගටම C කියන හෝල් කරන එකට කමක් නැහැ. first time එතකොට මේ පාට් එක ප්ලේ කරනවා. ඊට second time මෙන්න මේ නෝට් එක දිගටම ප්ලේ කරනවා. ඒ කියන්නේ C කියන එක හෝල් කරගෙන ඉන්නවා. එතින් මම දැන් දෙපාරම් ප්ලේ කරන ප්ලේ කරලා පෙන්නනවා. දැන් අපි එක ඩ්‍රම් බීටත් එක්ක ප්ලේ කරලා බලමු. ඊළඟට තියෙන්නේ ෆස්ට් වර්ස් එක ප්ලේ කරන්න. ඒකත් මම ඩ්‍රම් බීටත් එක ප්ලේ කරලා පෙන්නන්න. දැන් අපි නෝට් එක නෝට් එක ප්ලේ කරමු බලන්න. ඉස්ලාම් මේ ෆස්ට් බීට් එක සයිලන්ට් ඊට පස්සේ C B A B එකයි A එකයි බේස් නෝට් එක C B A C B A සි G G G G G G G G G සි A B C E base note A B A B C E A B C E A B C right me dena asla se D C D C බ්‍රැකට්ස් තියෙන එක මේ ෆස්ට් ලයින් එක දෙපාරක් ප්ලේ කරනවා. ඊට පස්සේ අපෝ මෙතන ෆස්ට් බීට් එක සයිලන්ට් ඊට පස්සේ C E F C E F
जी के हॉल कर जी से ए एफ शार्प ए एफ शार्प जी के ला जी के मित्र ने का हॉल कर जी ऐसा रख जैसे एफ जी एफ जी के लिए स्पीड प्ले करना है नॉर्मल स्लोली प्ले करना है एफ जी एक स्पीड प्ले करना से ई के लिए ना एफ जी ई मैं देखना एफ जी ई जैसे मैं थर्ड लाइन का सेम एक सी में से फर्स्ट सेकंड का ही थर्ड का सेम जी जी मैं तेरे नाम पे प्ले कर रहा हूँ मैं तेरे ई एफ प्ले कर रहा तो जी के नाम पे करना है तो ना थर्ड लाइन का वैसे ई एफ तो ना से D F E D मैंने मैं पार्ट एक मान मैंने मैं इंटरलूड के प्ले कर वो नॉट सिग्मा तब आती है ने मैं तो मैं E F D F E D ऐसे क्या है D F E D C D B B C D जैसे आप वहाँ लास्ट लेंगे D E D F E D C C D B C ये कभी प्ले करना ना इंटर इंट्रोडक्शन के प्ले कर पो ये लाइन से कमाई थी ना तो हम इतने चला मैंने मेरी लाइन से कमाता हूँ मैं तो ना तेल इंट्रोडक्शन का भी प्ले करे ई एफ इतने चला सी ये निकाल पार्ट के ना तो मैं सी के निकाल सेम नोट्स के देने में तो ना फर्स्ट वर्स से के लास्ट टू लाइन थे ई एफ सी के लोग ना होल करने इन्नत पुलाम ऐहम रहता है अरे ब्लू कलर लिपु से एक पार्टी का प्ले करना पुलाम में अन्य पार्टी प्ले करना पुलाम හරි ඊට පස්සේ ෆස්ට් වර්සින් පස්සේ ආපහු අපිට තියෙන්නේ මේ කෝරස් එක ප්ලේ කරන්න. ඒක අපි දන්නවා කෝරස් එක ප්ලේ කරනදී මම ඒක අපසරයක් වෙන ඩ්‍රම් බිටත් එක්ක ප්ලේ කරලා පෙන්නනවා.
එකලේක අන්තිමට මෙතන C කියලා අපෝ EF කියලා අර ඊට පස්සේ අපිට ප්ලේ කරන්න තියෙන ඉන්ටර්ලූඩ් එක EF කියන නෝට්ස් එක ප්ලේ කරන්න ඕනේ. මෙතන අන්තිමේට C ප්ලේ කරලා EF ප්ලේ කරන්න කියන්නේ. අන්න ඒක තමයි මෙතනත් මේ ඉන්ටර්ලූඩ් එකට පටන් ගන්න. අපි තොර මෙතන මේ ලාස්ට් ලයින් එක ප්ලේ කරලා කැලිම දෙයිට ඊළඟ තියෙන ඉන්ටර්ලූඩ් එක ප්ලේ කරන්න ඒක ප්ලේ කරමු. අපි මෙතන ඉඳන් පටන් ගන්නවා. කියලා රයිට් ලෝඩ් එක. මේ සේම් නෝට්ස් එක තියෙන අපි අර මුලින්ම සිදු පටන් ගත්තේ ප්ලේ කරපු ඉන්ට්‍රොඩක්ෂන් එකේ තියෙන නෝට්ස් එක ඔක්කොම තමයි මෙතනත් මේ ඉන්ටර්ලූඩ් එක වෙලා තියෙන්නේ. හරි දැන් අපි ඉන්ටර්ලූඩ් එක ප්ලේ කරා. ඊට පස්සේ අපිට තියෙන්නේ සෙකන්ඩ් වර්ස් එක. තොර සෙකන්ඩ් වර්ස් එකේ ෆස්ට් බීට් එක සයිලන්ට්. ඊට පස්සේ EF කියන එක ස්පීඩ් එක ගන්න. ඊට පස්සේ G F sharp. G C C G C C say D hold karna D E G D E G kitna say F E F D E G F E හයිට් මෙදලා මේ ෆස්ට් ලයින් එක දෙපාරක් ප්ලේ කරන්න බ්ලැක් සල්ටි මම ඒ දෙපාරක් ප්ලේ කරනවා. ඊට පස්සේ ෆස්ට් බීට් එක සයිලන් F F ෆස්ට් F එක හෝල් කරනවා. ඊට පස්සේ ඒක අපෝ තර්ඩ් F එකත් හෝල් කරනවා ඩෑෂ් එක තියෙන එතන. ඊට පස්සේ F G ෆස්ට් F එකයි තර්ඩ් F එකයි මෙතන හෝල් කරනවා. D D F F D D F F second line number G G A G G A A can you hold it now? Right, ready now? third line එක first beat එක silent එක D F F D F F D F F G hold කරනවා G A B G A B G A G G කියලා third second G එක hold කරනවා මෙතන එක A G G A G G
රාශියනික G මේ බේස් නෝට් එකක් G පාට ප්ලේ කරන පස්සේ ආපහු අපිට තියෙන්නේ කෝරස් එක ප්ලේ කරන්න. අපි කෝරස් එක ප්ලේ කරන්න දන්නවා. ඒකල ආපහු මෙතන C එක ප්ලේ කළා EF කියලා. අපිට උස අපිට තියෙන්නේ ඉන්ටර්ලූඩ් එක ප්ලේ කරන්න. මම මේ දෙකම දැන් ප්ලේ කරලා පෙන්නනවා. බීට් එක සයිලන්ට් ඊට පස්සේ C E F C E F ඉතින් A කියලා ඒක හෝල් කරන සෙකන්ඩ් බාර් එකම C ඉතින් G A B G A B B එක හෝල් කරන G A B මෙතන A G A hold කරනවා G hold කරනවා එතන right මෙන්න ලා හසර right second line එකේ තියෙන ඕස් ටිකමයි C A සේ මෙතෙන් ඉඳලා වෙනස් කරනවා G A B C G G A B C second line එක හසල right three lines එකම right හසල third line A C A G A C A G A C A G F F G F G E F F G E F G කියලා G කෝල් කරනවා G හරිද දැන් මෙතන සපෝ G G G G හරිද මෙතන G G G මෙතන
जैसे ई जी एफ डी ई जी एफ डी ई जी एफ डी सी डी बी सी डी ई जी एफ डी सी डी बी सी डी डी पे पार्सी को आधा वो लंदन हुआ ऐसे रख ई जी एफ डी मुझे देना पार्ट एप्ले करना मार ना सी चला होल्ड करे मुनी चला අපි තර්ඩ් වර්ස් එක ප්ලේ කළේ වුණාට පස්සේ කෝරස් එක දෙන්නේ කෝරස් එක දෙපාරක් ප්ලේ කරන්න ඕනේ. ඒ ෆස්ට් ටයිම් එක ඇදලා පාට් එක ප්ලේ කරන්න දෙවෙනි පාර ප්ලේ කරද්දී මේ සී කියන එක මේ කෝල් කරන්නේ මෙතන. හරි. තුමන් කෝරස් එක ප්ලේ කළා පේනවා නේද? සින්දුවේ මේ කියන්නේ යන ඕඩර් එකම දැන් ප්ලේ කරලා ඉවරයි. ඒ කියන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එක ඉඳලා song එක end කරන තැනකම්. දැන් ඊළඟට තියෙන්නේ මේ මේකේ chords එක ප්ලේ කරන විදිහ මම ඒක ඊළඟ වීඩියෝ එකේ කොහොමද ප්ලේ කරන්නේ කියලා පෙන්නනවා.